මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අද දින මාව නම් කරනු ලැබීම මම ඉතාමත්ම ගෞරවයෙන් හා නිහතමානීව පිළිගන්නවා. ඒ අපේක්ෂකත්වය මා දකින්නේ මේ රටේ අනාගත දේශපාලනේ විප්ලවීය වෙනසක් නිර්මාණය කරන්නට නියමිත ජනතාවාදී ප්‍රගතිශීලී බලවේගයන් විසින් මට බාර දුන් යුග මෙහෙවරක් ලෙසයි. මේ තීරණය ගැනීමට මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහාය වූ සියලු දෙනාටම මම හිස නම ආචාර කරනවා. විශේෂයෙන්ම පසුගිය කාලය පුරා රට වෙනුවෙන් හඬක් නැගූ මහා සංඝරත්නය, ආගමික පූජකතුමන්ලා, දේශපාලඥයන්, ජාතික සංවිධාන, මාධ්‍යවේදීන්, සමාජ ජාලා ක්‍රියාකාරිකයන් හා විශේෂයෙන්ම රටේ තරුණ පරපුර පෙරටුගත් පොදු මහජනතාවට මම මේ අවස්ථාවේ මගේ ගෞරවපූර්වක ස්තුතිය පිරිනමනවා. ඒ වගේම මට මේ වගකීම බාර දුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටත් මගේ විශේෂ අවංක ස්තුතිය මෙහිදී ප්‍රකාශ කරනවා. හිතවතුනි, මම මගේ රටට ආදරය කරනවා. මමගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රටේ අනාගතය ගැන දැක්මක් තිබෙනවා. සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට නායකත්වය දෙමින් මව්බිමට සාමය, සතුට හා සෞභාග්‍ය උදා කිරීමට ලැබෙන මේ අවස්ථාව මා ඉතා අගය කොට සලකනවා. බාර දෙන ඕනෑම වගකීමක් ඉහලින්ම ඉටු කිරීමට කිසිවිටක නොපැකිළුණු මම ජනතාව ඉදිරියේ අද ඇති අභියෝගය ජයගැනීමට අවශ්‍ය නායකත්වය සැපවීමට සූදානම් බව ඔබ සියලු දෙනා ඉදිරියේ ඉතා වගකීමෙන් ප්‍රකාශ කරනවා. සරක යුද හමුදා දිවිය තුලත් දසවසරකට ආසන්න කාලයක් රාජ්‍ය නිලධාරියෙකු ලෙස සේවය කරද්දී පැවරුණ සෑම වගකීමක්ම මම සාර්ථකව ඉටු කළා. මම හැම විටම උත්සාහ කළේ මට යම්කිසි වගකීමක් බාර දුන් විට සීමාවන්ට කොටු නොවි සම්මතයෙන් ඔබට ගොස් ඒ වගකීම ඉටු කරන්නටයි. දැනට වසර 35කට පෙර මම තරුණ හමුදා නිලධාරියෙකු වශයෙන් සේවය කරන කාලේ මා විසින් නායකත්වය දුන් එක් ක්‍රියාන්විතයක් අගය කරමින් මට ප්‍රශංසා ලිපියක් එවූ එවිකට හමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ ජෙනරාල් සිරිල් රණතුංග මා ගැන මෙසේ කියා තිබුණා. An officer who takes initiative over and above the normal call of duty. පවරා දුන් වගකීමෙන් ඔබට ගොස් සේවය කරන නිලධාරියෙක්. වසර 30කට ආසන්න කාලයක් තිස්සේ පැවති ත්‍රස්තවාදය වසර 3හමාරක් වැනි කෙටි කාලයකදී අවසන් කිරීමට සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අවශ්‍ය උපාය මාර්ගික හා පරිපාලනමය සහාය ලබා දෙන්නට මට පුළුවන් වුණේ ඒ ගුණාංගය නිසයි. එසේම පසු කලෙක නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරය බවට පත්කිරීමට හැකි වූයේ නගරයේ ක්ෂිතිජ රේඛාව වෙනස් කරන දැකුම්කලු ආයෝජන රැසක් ආකර්ෂණය කර ගැනීමට හැකි වූයේ මා කිසිවිටක සීමාවලට කොටු නොවි මගේ වගකීම ඉටු කළ නිසයි. එදා රට වෙනුවෙන් මගේ වගකීම ඉටු කිරීමේදී කිසිදු බාහිර බලවේගයකට එයට බාධා කරන්නට මම ඉඩ දුන්නේ නැහැ. මගේ රටට එරෙහිවන කිසිවෙකුට මා හිස නැමුවේ නැහැ. අනාගතයේ
මගේ මාතෘ භූමියේ ස්වෛරීත්වයට අත තබන්නට මා කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ. අද මේ රටට අවශ්‍යව තිබෙන්නේ අනාගතය පිළිබඳ දැක්මක් ඇති, රටට සංවර්ධනයට සැලැස්මක් ඇති, එම සැලසුම් ක්‍රියා කරාමට හැකියාවක් ඇති, විනයගරුක දූෂණයෙන් තොර ජනතා හිතවාදී දේශපාලන දේශප්‍රේමී නායකත්වයක්. ජනාධිපතිවරයෙකුගෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ එවැනි නායකත්වයකුයි. ඔබ අපේක්ෂා කරන නායකත්වය දීමේ හැකියාව මට ඇති බව මම දැනටමත් ක්‍රියාවෙන් ඔප්පු කොට තිබෙනවා. අපේ රජයක් තුල ප්‍රථම කාර්යභාරය වන්නේ රට තුල පූර්ණ ආරක්ෂාව තහවුරු කිරීමයි. අපිට යලිත් මේ දිවයින ලෝකේ සුරක්ෂිතම රට බවට පත් කළ හැකි බව මම ඉතා විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා. ඔබේ දූදරුවන්ගේ ආරක්ෂාවේ වගකීම මා බාර ගන්නවා. බෞද්ධ දර්ශනය තුල අපට උගන්වා තිබෙන්නේ සියලුම ආගම් වලට ගරු කරන්නයි. 2500 වසරකට වඩා පැරණි ලිඛිත ඉතිහාසයක් තිබෙන අපේ රටේ විවිධ ජාතීන් ජීවත් වෙනවා. විවිධ ආගම් අදහන්නන් සිටිනවා. අපි හැමදාමත් එකිනෙකාගේ ආගම් වලට ගරු කරමින්, එකිනෙකාගේ සංස්කෘතික අනන්‍යතාවයන්ට ගරු කරමින් සුහදව ජීවත් වූ ජාතියක්. අපේ ශක්තිය විය යුත්තේ ඒ එකමුතුකමයි. මේ මාතෘ භූමිය තුල ඉපදුන ඕනෑම අයෙකුට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි ආරක්ෂිත පරිසරයක් යලි ගොඩනගන බවට මම සහතික වෙනවා. එහෙත් මම කිසි විටකත් අන්තවාදී ත්‍රස්තවාදයට ඉඩ තබන්නේ නැහැ. ඒ වගේම උතුරේ ජනතාවට විශේෂිත අපේක්ෂාවන් ගැන අපට මනා අවබෝධයක් තියෙනවා. ඔවුන්ගේ මේ ගැටලු අපේ රජයක් විසින් නිසැකවම විසඳන්නට කටයුතු කරනවා. 2005 2014 කාලේ මහින්ද චින්තන ප්‍රතිපත්ති යටතේ අපේ රටේ විශාල සංවර්ධනයක් සිදු වුණා. දැන් අපිට තිබෙන්නේ එතැන් සිට රට ඉදිරියට ගෙන යාමයි. ඒ සඳහා වර්තමාන ගෝලීය ආර්ථික ප්‍රවණතා සමග අපේ දැක්ම මුසුකොට අනාගතයට අවශ්‍ය නව සැලසුම් ඉදිරිපත් කරනවා. පසුගිය කාලේ මේ රටේ විද්වතුන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් එක්ව ව්‍යාත්මක වැනි සංවිධාන හරහා කළ අධ්‍යයනයන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගම සමග පිළිසඳරහක් වැටසටහනේ යටතේ රට පුරා ගොස් මහජනතාව සමග එක් කරගත් දැනුමද අපි ඒ සඳහා යොදා ගන්නවා. පුණ පළදායි පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, විනයගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමයි. සෑම පුරවැසියෙකුටම ආර්ථික ස්ථාවරත්වයකුත් ගෞරවාන්විතව ජීවත්වීමේ අයිතියත් තිබිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය පරිසරය සකස් වන ජනතා කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිපත්තියක් අපි හඳුන්වා දෙනවා. මානව සම්පත් සංවර්ධනය අනාගතයේ බිහිවන අපේ රජයක මූලික වගකීමක් වෙනවා. රටේ අනාගත පරපුර ඵලදායි පුරවැසියන් කරන්නට අවශ්‍ය දැනුමින් ඔවුන් පෝෂණය කරන්නට, ඔවුන්ගේ කුසලතා හා නිපුණතා වර්ධනයට අපි විශේෂ අවධානයක් යොමු කරනවා. සියලුම තරුණ තරුණයන්ට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අතරමං වීමට ඉඩ නොදී ඔවුන්ට උසස් අධ්‍යාපනයට හා තාක්ෂණික අධ්‍යාපනයට ඇති අවස්ථා අපි පුළුල් කරනවා. මේ සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් ඉතාමත් කෙටි කාලයක් තුළ අපි ගොඩනගනවා.
එමගින් අලුතින් රැකේ අවස්ථා බිහිකිරීමට මෙන්ම තරුණ පරපුල තුළින් පුද්ගලික ව්‍යවසායකයන් වැඩි වැඩියෙන් බිහිකිරීමට අවශ්‍ය කරන ආර්ථික වටපිටාව සකස් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ හරහා නව නිර්මාණයන් කිරීම සඳහා අපේ තරුණ පරපුරට අතතිහෙත දිය යුතුයි. අපේ දීර්ඝ කාලීන අරමුණ විය යුත්තේ නව නිර්මාණයන්ගෙන් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රට බවට පත්වීමයි. සංවර්ධනයේ යෝධ ඉදිරිපින්මක් සඳහා නව ලෝක ප්‍රවණතාවන් අනුගමනය කරමින් තාක්ෂණය පෙරටු කරගත් ඉදිරි සැලසුම් අපි සෑම ශේෂ්ත්‍රයකටම හඳුනා දෙනවා. අපේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ දේශීය ව්‍යාපාර ආරක්ෂා කරමින් ගෝලීය ආර්ථිකය තුළ නව වෙළඳපොළ අවස්ථා සොයා යාමට බලාපොරොත්තු වෙනවා. අපේ රටේ ජනතාවගෙන් 3/1 ආසන්න පිරිසක් අද ජීවත් වන්නේ කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය මතයි. මේ කර්මාන්ත වඩා ඵලදායී කොට මේ ජනතාවගේ ආර්ථිකයන් නගාලීම සඳහා අපිට නවීනතම තාක්ෂණයන් උපයෝගී කරගත හැකි. ජනතා හිතවාදී කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සහතික කිරීම රජයක මූලික වගකීම වෙනවා. ඒ සඳහා මුලින්ම කළ යුත්තේ රාජ්‍ය නිලධාරියා දේශපාලන බලපෑම් වලින් නිදහස් කිරීමයි. තම රාජකාරී වගකීම් නිසියාකාරව ඉටු කිරීම සඳහා තීන්දු තීරණ ගන්නා අවංක රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය උපරිම නීතිමය රැකවරණ ලබා දීමට අපි කටයුතු කරනවා. එසේම ඉහළ ප්‍රමිතිය සේවාවක් ජනතාවට ලබා දීමට අවශ්‍ය කරන දේශීය හා විදේශීය පුහුණුව රාජ්‍ය සේවකයන්ට ලබා දෙන්නට අපි කටයුතු කරනවා. රාජ්‍ය ආයතන තුල ඊ තාක්ෂණය උපරිම වශයෙන් භාවිතා කිරීම හරහා ජනතාවට වඩා හොඳ කාර්යක්ෂම සේවාවක් ලබා දෙන්නට කටයුතු කරනවා. රජයෙන් ලබා ගන්නා සේවාවන් හැකිතාක් දුරට තාක්ෂණය භාවිතා කර ලබා දීම තුළ දූෂණයට ඇති අවස්ථාවන් අපිට අවම කරන්නට පුළුවන්. අවිධිමත් නාගරීකරණය වර්තමානයේ විවිධ සමාජ ගැටලුවලට හේතුවක් වී තිබෙනවා. අප මේ ගැටලුව දෙස වඩාත් නිර්මාණශීලීව බැලිය යුතුයි. රැකියා හෝ ව්‍යාපාර අවස්ථාවන් සොයා ජනතාව නගරවලට ඇදී එනවා වෙනුවට අපි එම අවස්ථාවන් ජනතාව අතරට ගෙන යා යුතුයි. රටේ සෑම ප්‍රදේශයකම යාකරමින් අතිකල මාර්ග පද්ධති හා දුම්රිය මාර්ග තවත් ඉදිරියට ගෙන යමින් ප්‍රවාහන සේවාවල විශාල ප්‍රගතියක් හැකිමනින්ම අපි අත්පත් කරගත යුතුයි. ජලය, විදුලිය, පාසල්, රෝහල් වැනි ජීවත් වීමට අවශ්‍ය මූලික පහසුකම් රටේ සෑම ප්‍රදේශයකම දියුණු කිරීම තුළින් කර්මාන්ත හා ව්‍යාපාර නගරයට සීමා නොවී ගමට යාමට උනන්දු කිරීමට පුළුවන්. රටේ සෑම ප්‍රදේශයකටම අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීමට අපි කටයුතු කරනවා. එවිට අපේ තරුණ පරපුරට නිවසේ සිටම තාක්ෂණය භාවිතා කරමින් ලෝකයේ සමග ගනුදෙනු කිරීමට හා ව්‍යාපාර කිරීමට පුළුවන්. බොහෝ මැදි ආදායම් පවුල්වලට ගැටලුවක් වන තමන්ගේම නිවසක අවශ්‍යතාවය විසඳා ලීම ඉතාමත්ම වැදගත්. ඒ සඳහා විධිමත් කඩිනම් පිළිවෙලක් අපි ජාතික මට්ටමින් හඳුන්වා දෙනවා. පරිසරය රැක ගැනීම අපි සියලු දෙනාගේම වගකීමක්. මා එදා ආරම්භ කළ නගර අලංකරණ ව්‍යාපෘති හා හරිත නගර සංකල්පයන් රටපුරා ව්‍යාප්ත කිරීමට අපි අනාගතයේදී කටයුතු කරනවා. රටේ පවතින ස්වාභාවික වනාන්තර ආරක්ෂා කරන අතර විනාශ වීමේ තර්ජනයට මුහුණ පා තිබෙන වනාන්තර නැවත ප්‍රතිෂ්ඨාපනය කරනවා. වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති අපේ රට
හැමදාමත් ආගම දහමට ලැදි ගුණගරුක මිනිසුන් සිටින හොඳ සංස්කෘතියකට හා සාරධර්මවලට ප්‍රසිද්ධ රටක්. නමුත් අද පාරේ තොට යන විට වාහන එලවනකොට කුණු කසල ඉවතට දාන විට කාන්තාවන්ට සලකන ආකාරය දෙස බලන විට මේ ගුණධර්මවල පිරිහීමක් දක්නට ලැබෙනවා. අන් අයට හිරිහැරයක් නොවන ආකාරයට ජීවත් වන්නට සෑම පුරවැසියෙකුගේම වගකීමක් තිබෙනවා. ජනතාව අපේක්ෂා කරන එම විනය ගරුක සමාජය බිහිකිරීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා ආදර්ශය ලබා දිය යුත්තේ රටේ නායකත්වය විසින්මයි. ඉතිහාසයේ අපේ රට ප්‍රසිද්ධ තිබුණාක් මෙන් යලිත් කාන්තාවකට බිය නැතුව රටේ ඕනෑම තැනක ඕනෑම වේලාවක තනුව ගමන් කළ හැකි ආකාරයේ රටක් අපි ගොඩ නගනවාමයි. විවිධ අනතුරුවලට ලක් වී සිටින රණවිරුවන් හා සිවිල් වැසියන් මෙන්ම උපතින්ම විශේෂ අවස්ථා ඇති පුරවැසියන් කෙරෙහි අපි කවදත් විශේෂ අවධානයක් යොමු කළා. ඉදිරියේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවන් ලබා දීමේදී ඔවුන්ගේ විශේෂ අවස්ථා පිළිබඳ සලකා බලා ඔවුන්ට ප්‍රමුඛත්වය දීමට අපි කටයුතු කළ යුතුයි. අපේ සාරධර්ම හා සංස්කෘතිය, දේශීය චින්තනය, ජාතියේ ස්වෛරත්වය අපට ඉතාමත්ම වැදගත්.